අද දෙරන එඩිකේෂන් නාලිකාව මගේ නිදිරිපත් කරන උසස්පෙල විෂයන් සඳහා පැවැත්වෙන අධ්‍යාපනක වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකින් ඔබ මාදහමු වෙන්නේ. මේ වැඩසටහන් මාලාවේ අපි මීට පෙර අවස්සා කීපයකදී විශෂය කුණු සාකච්ඡ කලා මෙම අදපාඩම මීට සති දෙකකට සම්බන්ධව කරපු පාඩමත් සම්බග සම්බන්ධයි අදම විශේෂයෙන්ම ඔබට යමු කරන්නේ ඉලක්කගත කරන්නේ තහුරු කරන්න උත්සාහ කරන්නේ උසස් පෙළ විභාග ප්‍රශ්නපත්්‍රයේ රචනා ප්‍රශ්පත්‍රයේ හත්වනි ප්‍රශ්නයට ලැබෙන ඒ ප්‍රශ්නය හා සම්බන්ධ වැදගත් විශේ කරුණු සමුදායක් සහ උසස් පෙළ තෝරාගත්ත විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කිරීම මේම ප්‍රශ්නය ඔබට අනිවාරෙන්ම උසස් පෙළ විාගදි ලැබෙනවා. දැන් මෙ අද දෙරන නාලිකාවස්සේ ඔබට මේ සපේන මහගු අත්වල ඔබ ප්‍රයෝජනයක් කරගන්න ඕනේ. මේ රෝපවාහිි නාලිකාවක ගුවන් කාලයක් කියන්නේ ඉතාම වැදගත් ඉතාම වටිනාකමක්තියන කාලපරිච්චේදයක්. ඒ කාලපරිච්චේදය දරුවන් වෙනුවෙන් යොමුවෙනකොට එතන ඒ ප්‍රතිලාභය ඒ දරුව ගතියතුයි. ඔබට මේ අදපාඩම ප්‍රශ්පත්‍රය උසස් පෙළ දෙදාස් දාහත ප්‍රශ්නපත්‍රය සමඟ සම්බන්ධයි. ඒ ප්‍රශ්නපත්‍රය යම් යම් සුළු වෙනස්කිරීම් කිරරිපයක් කරලා තියෙනවා ඒනි සෞගලන් මේ පේ ප එකක ඩවන්නලෝඩ් කගන්න පුළුවන්. ඒ වගේම හරි ඔගලන් උසස් පෙල ප්‍රශ්පත්‍රයෙන් බලාගෙනත් මේක කරන්න පුළුවන් කරන අතරතුරද මම යම් වෙනස්වීම් කරපු තැන්ටික After A levels or O levels, the really smart and successful people choose ACBT. Call us and we'll tell you why. 23 years in Sri Lanka, managed by one of the largest education companies in the world, Navitas Limited. Call ACBT on 077 3900. පුතේ මුඩිම්ම අපි සාකච්ඡාවට ගමු සංගත සංගත සංකීරණ කියන මාත්‍රකාව සංගත සංකීරණ හරීම ලේසි පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් නමුත් ඇතැම් දරුවෝ ව්‍යහූල කරගෙන තියෙන මාතකාවක් මම අතිශ්‍යයිෙන් සරල කෙටික්‍රමත් එක්ක කියා දෙන්නන්න මේකෙදී අන්තර්ගත වෙන කොටස් දෙකක් තියෙනවා පළවෙනි කොටස තමයි ලෝ අයන හෝ ලෝහ පරමානු. ඔනු ඔය වර්ග දෙක අන්තර් ගත වෙනවා. ඔගු ලො සටහන මගෙත් එක්කම සම්පූර්ණ කරගෙන යනවනම් ඔගලන් ගොඩාක් පහසුවක් එෙනවා. මේ ලෝහ අයන සහ ලෝහ පරමානු කියන කොටස ගත්තහම විශේෂයෙන්ම ඔගලෑ නිර්දේශය තුළදී ඉගෙනගන්න ඩීගොනුව කියන මාතුකාවට අදාළුව තමයි ප්‍රශ්න ලබෙන්න්නේ ඩීගනුවේ තියෙන මූලද්‍රව්‍ය ස්කන්ඩියම් ටයිටනියම් වනඩියම් කරෝමියම් මැන්ගන අයන්, කොබට නිකල් Co sink මේ මූල ද්‍රව්‍ය අනුසාරයෙන් තමයි ඔගුලන්ට විභාග ප්‍රශ්වත්්‍රයේ ප්‍රශ්නය හැ දෙන්නේ. මේවයි ඔක්සික අංක ගැන දලා දහසක් ඔගුලන්ට තියෙන්න්න ඕනේ. මේ මූල ද්‍රවව්‍ය වි්‍යාස 3D14 2 මෙ ඊට වඩ ඩ එකක් වැඩි 3D 2 2 මෙයා 3D 3ො 2 මේක 3D41 මේක විසි පහ පරමාණු ක්‍රමාන්කයේ 3D5 2 විසි හය වෙනකොට 3D6 2 විසි හත වෙනකොට 3D 7ො 2 මෙතන 3D 8 2, 3D 10 1 සිං පලදි 3D10 පොස් 2 කියනාකාර ඇයි තියෙන්නේ. මේ අයිගේ ඔක්සිකරණන්ක විශේෂයෙන්ම මෙයාගේ මෛත එක්කම සටහන් කර ගන්න පුතේ මේ ඉලෙට්‍රොන තුනම ගිහාම දනත්තුන ඔක්සික ංකේනවා. ටයිටේනියම් සම්බන්ධව මෙන් දෙකක් ගිහිල්ලා දන දෙක ඔක්සිකර නංකය. මෙතැ ඉලෙක්ට්‍රොන දෙකයි මේකින් කයි ගිහිලා දනත්තුන මේ දෙකයි මේ දෙකයි ගිහිලා දන හතර, යනදී විදිහට ඔක්සිකර නංක නිරුපණය කරන්න පුළන් වැනිඩියම් දන දෙක න දනහතර දන පහ ලෙස මේට ඩීත්‍රී සියල්ලව යන්න පුළුවන් කෝමියම් වලින් ධන දෙක ප්‍රකටව දනත්තුන දනහය වගේ ඔක්සික නංක මැගනිස් දන දෙක දනහතර දනහය ඔක්සිික නංක දනහත ඔක්සික නංකය. අයන්වලින් දන දෙක දනතුන ප්‍රචලිතයි. දන දෙක දනතුන ප්‍රචලිතයි නිකල් දනතුන කලා තුරකින් කොප දන එක දන දෙක දෙකම සිං ධන දෙක විතරයි. එතකොට 3D මූල ද්‍රව්‍ය අතරින් හරි ඔගොල දන්නවා විචල්ලය ඔක්සික නංක නැත්තේ මෙන මේ ස්කන්ඩියම් සහ සිං කියන මූලද්‍රව්‍යය දෙකට තමයි විචල්ලය ඔක්සික නංක නැති මූලද්‍රව්‍ය වෙන්නේ. එතරො ුගාන්ක් වෙනාවට මේ මූුණ ද්‍රවය දහයිෙන් එකක් තෝරාගෙන තමයි මේ සංගත සංකීරණයේ ලෝහ පරමානුව තීරණය වෙන්නේ. සංගත සංකරණයේ ෝහ පරමානුව තීරණය වෙන්නේ මේ අයනවලින් එකක් පදනම් කරගෙන. දැන් මම ආට කියා දෙෙනවා බබා හරි කොහොමද සම්බන්ධ වෙන ලිගනය කියලා. හරි ලිගන්්ඩය කියරත් කියනවා. ලිගන්ඩය ලිගන්්ඩය, ලිගන කියන වචනවල තේරුම පැහැදිරිි කළ දෙන්නම්. දැන් ලෝහ පරමානු හෝ අයනය තියෙනකොට සංගත සංකීරණයක් වෙන්න ලිගනවර්ග එකක් හෝ කීපයක් තියෙන්න්න ඕනේ. මේ ලිගන වර්ගමොනවාද කියන එක දැන් අපි හොඳයට අවබෝධය ලවාගමු. හරි බලලපුත. ලිගන ලිගන්්ඩ කියන වචන දෙකේම තේරුම එකයි. මේක අදහස තමයි තනියුක්ම දායක කළ හැකි ප්‍රබෙහේද කියන එක තනියුක්ම දායක කළ හැකි ප්‍රබේද. මේවායේ තියෙනවල් ලිගන වර්ග ඒක දන්ත ඒ දන්ත ලිගන අනිත්තක දී ධන්ත ලිගන හරි දැම්නිකම් ඒක දන්ත දී දන්තක වහාමනිිකම් මුකය මතක් වෙනවා හරි ඒක අදහස මේකයි මේ බලන්න බබ දැ අපි අරගත්තොත් සයනයි ඩයනෙක් ගත්තොත් මෙන්න මේ සයනයි ඩයන එකේ කාබන්වල්ට පුළුවන් එකසර යුගලයක් දායෙක් කරන්න එක යුගලයනම් දායක කරන්න ඒක දන්ත මෙතැන මේකෙත් එකසර තියුණට එයාට බෑ මේ කාබන් මත යුගලය තමයි දායක වෙන්නේ. ඒවගේම අපි හයිරුක් සිල්ලා යන ගත්තුොත් යුගල් තුනක් තියෙනවා එක්කෙනාට. ඒනොට එකයි දායක වෙන්නේ. ඒවගේම කාබන් මොනොක්සයිට් කියන සවිශේෂය ගත්තුොත් එයාගෙත් මෙහෙම එකසරගල් මෙයාගෙත් තියෙනවා මෙයාගෙත් තියෙනවා. මෙන මම රතුපාටින් පාඨ කරන එකසර යුගලයක් තමයි දායක වෙන්න පුළුවන්. මේක ආරෝපිතයි මේක උදාසීනයි. ජලයගත්තත් ලිගනයක්. ඇමෝනියාගත්තත් ලිගනයක්. ඕහ ඔක්කොව එක දායක බන්ධනයක් පමණක් හදනහින්ද. ඒක දන්ත ලිගන කියල හඳුන්නනවා. එක දායක බන්ධනය ඇති කරන්නේ. තව ලිගෙනවර්ගයක් තියන දී දන්ත. ඒකන්නේ එතනදී දැන් උදාහරණයක් ඔක්සලේට් අයනය. මේ ඔක්සලේට් අයනයේ සැලකුවොත් මේක තමයි යාට තියන විව්හය. මේ ඔක්සලේට් අයනයේ එකසර ඉලෙක්ට්‍රෝන දායක කරන්නේ මෙන්න මේ ඔක්සිගන් මත තියන මේ ඔක්සිගන් මත තියන එකසර ඉලෙක්ට්‍රෝන මේ ඔක්සිියෙන්න් තිවුුණට ඒකෙන්නෙමෙයි රිනාරෝපණය තියෙන ඔක්සිගන්ගෙන් තමයි මේ එකසර යුගල මෙහෙම තවත් ප්‍රබෙදයකට දායක කරන්න පුළුවන්වින්න. මෙයාගේ ඔක්සිජන් පරමානු දෙකක අවස්ථා දෙකකින් එකසර දායික කරන හින්දා. එයාට කියනා දී දන්ත ලිගනයක් කියලා. හරි ඒ වගේම ඉතා පැහැදිරිව තේරුම්ගණ්ඩ මෙන මේ සංයෝගය. CH2, CH2, මෙතන NH2 මේසර යුගලය, මේක NH2 එකසර යුගලය. දැන් එතකොට මෙන්න මේ තියන, එකසර යුගල දායක කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකසර යුගල දෙකක් දායක කරන්න පුළුවන් හින්දා. මේවා හඳු වනවා දී ධන්තලිගන කියලා. දී දන්තලිගන. එනද අපි වර්ග දෙකක් දන්නවා. එක දන්නවා බබා මොකක්ද හරි ලෝහ පරමානුව හෝ අයනය විශේෂෙන්ම අයනය. එයාගේ හිස්ටී කාක්ෂික තියෙන හින්දා. නැදන් හිස් මුහුම් කාක්ෂික ඇතිවෙන හින්දා. යාට හැකයාාවක් තියෙනවා ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරන ගුණය. මේගොල්ලන් එකසර යුගල තියෙන හින්දා. ඉලෙක්ට්‍රෝන දායක කරන ගුණය ඒ අයට අන්තර්ගත වෙනවා. එන අපේ දායකබන්ධන කීපයක් සහිත සංයෝග, දායකබන්ධන සමූහයක් සහිත සනයියෝග හඳුනනවා සංගත සංකීරණ කියලා. හරි එතකොට තෞදුරටත් ඕගොල්ලෝ තේරුම් කරගන්න ඕනේ මේ සංගත සංකීර්ණ වර්ග කීපයක් තියෙනවා. ම පැහැදිලි කරලා දෙන්නම්. සංගත සංකීර්රණ රේකීය ජාමිතියක් තියෙන්නේ. හරි මේගොල්ලන්ගේ ජාමිතිය ගත්තුත් රේකීය ජාමිතියක්. සමහරේවා තියෙනවා තලීය සමචතුරශ්්‍රාකාර. සමහර ජාමිති තියෙනවා චතුස්තල. සමහර ජාමිති තියෙනවා අෂ්ටතලීය උසස් පෙළ විබහගේ වැඩියෙන්මදී ලති අෂ්ටතලියයේවා දැ මේ රේකය ජාමිතිය කිව්වහම දැන්ඒ උදාහරණයක් තමයි සිල්ල පලස් අයනයකට ඇමෝනියා අනු දෙකක් දායක වන ආකාරය ඇමෝනියානු දෙකක් දායක වන ආකාරය ල සමචතුරශ්්‍රාකාර විදිහට උදාහරණයක් තමයි Coො 2 අයනවලටඇෝයා ඇමෝනියා හතරක් දායක වනාආකාරය ඇමෝනියා හතරක් දා එක වනාආකාරය පුතේ ඔගල මගෙත් එක්කම සටහන ලියන්ද දැන් රූපෝහනි නාලිකාවෙන් බලලා සටහන ලියා ගන්න අසීරූනොත් මේක අද දෙරන එඩිකේෂන් YouTubeු නාලිකාවේ තියෙන හිදා ඉතිනිෙනුත් බලන්න පුළුවන් මේ අත්ති විශේෂම් වැදගත් සටහනක් මේ අද කරන්නේ මෙන මේක තලීය සමචතුවස්්‍රාකාරය ඒකව චතුස්තලිය ජාමිතියට උදාහරණ ගන්න පුළුවන් හොබොල්ට එකත් එක්ක ලෝරයිඩයන හතරක් සංගත වෙච්ච වෙලාව මෙන මෙතන තියෙන්නේ චතුස්තලීිය ජාමිතිය අප මේ ඒතල තුඩු මෙතන දාන විදිහයට ලියන්නත් පුළුවන් හැබයි ඒතලතුරු දැමීමෙන් පසුව මෙ මෙහෙම හරි කැම්පලෙක් එක මේ විදිහට ආරූපන බැලන්ස් කල්ලා මේ විදි මේක ලියන්නත් පුළුවන් ත මේක ලියන අනිත්‍රමය මේක ඒවගේ මොව ලියන්න පුළුවන් අනිත්‍රමය තමයි කොපට මෙහෙම ඇමෝනියා හතර දායක බන්ධන හදනව සංගතන්කය හතරක් ඉන්න විදිහට මෙහෙම හදලා මේ කැම්පලෙක්ස් එකේ එලියෙන් සමස්ථාරෝපණය දාන්න පුළුවන්.ඒ වගේම මෙතනත් මෙ ආකාරයටCEෝ කලෝරයිඩ් අයන හතර සම්බන්ධ වෙලා මෙහෙම රින දෙකාරෝපණය ගන්න පුළුවන්. අස්්තතලිය ජාමිතිය තියෙන අවස්ථාවන්නේ අපි කෝමියම් 3+ එකකට මෙ ආකාරයට මේ බලන් මෙ මෙහෙම තලිය සැකසුම සහ මෙ ආකාඩ සැකසුම් ගන්න පුළුවන් මෙ මේ විදිර සැකසුම් ගන්න පුළුවන් මෙතන්ට ජලය මෙතන්ට ජලය මෙම සම්බන්ධවෙලා මේ ආකාරයට ගන්න පුළුවන් මේ සැකසුමේදී මෙන මේ විදිහට ධනතුන කම්පලෙක්ස එක එන්න පුළුවන් හරි ඔය ආකාරයට ලැබන්න පුළුවන් එ ඔන්න මේ ජාමිතික වව්හ තියෙන පුළුවන් රටා. මොනද කියන්න බලන්න රේකීය ජාමිතිය තලිය සමචතුරශ්‍රාකාර ජාමිතිය මෙබන් මේක සමචතුරශ්‍රයක් වගේ මෙහෙම තියෙන් ඔය මේක එක් කෝම එක තලයක තියෙන ඉනිසත් තලීය සමචතුරවශ්‍රාකාර. මේක චතුස් තලමින් චතුස්තල රටාව. මේක මෙහෙම ගත්තහම අෂ්ට තලිය රටා ඔය හරි අෂ්ට තලිය රටාව වෙතන තියෙන්නේ. ඔය විදිහට මේවා පිහිට අන්න පුුවන් ඔන්න ඔය ික මයි දැන් අපි ඊළඟට තේරුම් ගත්තේ. ඊට පස්සේ මම කියා දෙන්නම් මේ සඳහා වැදගත්වෙන ඉතා වැදගත් වචචනයක් සංගත ගෝලය කියන්නෙමු කක්ද කියන එක. සංගත ගෝලයක් ලෙස අපි හඳුන් අන්නේ මෙනි මෙහෙම දෙයක් දැන් හිතන්න පුතේ මෙතන කරෝමියම් අයනයට සම්බන්ධ වෙනවා කියලා මේ විදිහට මේ තලය සහ මෙයාකාරයට මෙයාකාරයට සම්බන්ධ වෙනවා කියලා සලකන්න මෙතන ජලානු මෙහෙම තියෙනවා හරි මෙතන ජලානු මෙහෙම තියෙනවා මේකට කලෝරයිඩායන බැඳෙනවා මෙතන සCRර් තුන දන තියෙනවා කෙළෙහිතන්. දැම් මේ ඔක්කෝම ආරෝපන්ටික බැලන්ස ලගියොත් මෙන මෙතන්ට හරි ඕගලන්ට තේරෙනවා දනතුනයි රිින දෙකයි. සුළනාට පස්සේ දනතුන රිින දෙක. එන මේකට දන එකක් එෙනවා. එතර මෙයාට කලෝරයිඩයනයක් වගේ එකක් පිටින් බැඳන්න පුළුවන්. මේ තියෙන කොටසට කියන්නේ සංගත ගෝලය. සම්පූර්ණයක සංගත සංකීරණය හරි අපි තව එකක් බලමු මෙහෙම ස එකට හරි බ්‍රෝමයි දෙයි H2ෝ පහයි මෙතන හරි ලෝරයිට් දෙකයි කියල හිතන් එතකොට මෙ මේ අපි අරගත්තුොත් මේ සීමාව මේකට අපි කියන්නේ සංගත ගෝලය සංගත ගෝලය මේක ස්ථායි ඒ බෙහෙවිනි ස්ථායි ඒ සංගත ගෝලය බෙහෙවිනිස්ථායි දැන් ජලයේ දියකරත් හරි හොඳට තේරුම් ගන මේ කොටස එකට දියවෙන්නේ. මේක කැඩිල මේ වැෑ ඇතුළේව වෙන් වෙන්නෑ ඒම වෙන් කරන්න නම් බොහොම ස්ට්‍රෝන් ලිග්ඩ් එකක් ඊට වඩා තද බල ලිගණ්ඩ එකක් එන්න ඕනේ. මේක එක යුනිට් එකක් විදිහට දියවෙෙන මෙතන මේ දෙන්න දියවෙලා යනවා ඒ දියවෙලා යනකොට මේක දන දෙක ලෙසත් කලෝරයිඩයන දෙකක් ලෙසත් මෙන මේ විදිහට දියවෙනවා. මේ කැම්පෙක් එකේ ස්ථායිතාවේ වැඩි නම් මේ කැඩෙන්නෑ. එතකොට හිතන්න මෙහෙම. මෙතනින් දියවෙල යනවා. මේ මේ සංගත ගෝලයට පිට තියනේවා සාමාන්‍ය ඇනා එන හදුරගන්න පරීක්ෂණ මගින්, මේවා හඳුරගන්න පුළුවන්. ඇනා එන හදුරගන්න පරීක්ෂණ මගින්. සංගත ගෝලයේ ඇතුළ තියනඒවා මේක විස්ථාපනය කරන්න නම්, මීට වඩා ස්ට්‍රෝන් ලිගඩ් එකක් මීට වඩ බලවත් ලිග් එකක් කාවත් මේ තියනඒවා අයින් කරන්න පුළුවන් මකට හොඳම උදාහරණයක් දෙන්නම් දැන් හරි දැම් මෙතන බලන්ඩ මේ තියෙන්නේ හිතන්න කොප සල්ෆේට් ජලිය ද්‍රාවණයක් කියලා කොප සල්ෆේට් ජලියද්‍රාවනයක තියෙන්නේ හරි C2 අයනයට බැදිිච්ච ජලය හයක් මේක දන දෙකන මේක ස්ෝ4ෝ දෙකරීන මෙන්න මේක එක සංගත ගෝලයක් මේක ජයයේ දේවෙලා තිනෙනට බොම ස්ටේබල් විදිහයට තියෙනවා නමුත් ඕගොල්ලෝ ගොඩාක් හොඳට තේරුම් ගන්න මේකට අපි සාන්ද්‍ර ඇමෝනියා ඇමෝනියා ඒක්වසක බිඳුවක් දෙකක් දානවා. ඒ දැම්මහම මෙතනින් කොප හයිරොක්සයිට් ලස්සන නිල්පාට අවක්ෂේපයක් ලැබෙනවා. නිල්පාට අවක්ෂේපයක් ලැබෙනවා. දැන්ගොන්න බලන්න අර ලිගනව අයිංකල මෙයා සම්බන්ධ වෙලා හයිරොක්සයිට අවක්‍ෂේපය හැදුනාා. මේකට තවදුරටත් අපේ සාන්ද්‍රමෝනියා වැඩිපුර දැම්මොත් සාන්ද්‍රමෝනියා වැඩිපුර දැම්මොත් මෙතනින් එනවා තද නිල්පාට කැම්පලෙක් එකක් මේකට අදාල වෙනවා තද නිල්පාට කැම්පලෙක්ස එකක් ඒක කියන්නේ තද නිල් ද්‍රාවනයක් එනවා තද නිල්ද්‍රාවනයක් එනවා මේ තදනිල් ද්‍රාවනයේ තියෙන්නේ මොනවගේ අවස්ථ අවද්ද කියලා අපි ගොඩාක් හොඳට තේරුම්ගමු හරි මෙතන තියෙනෙමුකක්ද කියලා දැන් ඔන්න බලන්න මෙතන මේක ලා නිල්පාටයි. මෙයා ලා නිල්පාටයි. එතන තිවුණ කොපටට ජලය බැඳිලා. මේක තියනෙ කොප 2 එකයි ජලය හයයි. හරි ඊට පස්සේ මෙතන අයනික සංයෝගයක් ලෙස මේක තැන්පත් වුණා. සාන්ද්‍රමෝණය දැ මම තද නිල්පාට වෙනවා. එතැදි වෙන්නේ මෙන මේ කම්පෙක්ෂක ඇතිකරන එක. ගොඩක් හොඳර බලන්ඩ, කපක්සක ඇතිවෙන එකයිවෙනි කොප අයනයට මෙම එකම රේකාදේ ඇමෝනියා මෙතනත් ඇමෝනියා මේ රේකාවේ ඇමෝනියා මෙහෙම බැඳෙනවා මෙන මේ විදිර බැඳිලා මේ සංකීරණය තද නිල්පාටට හැදෙනවා මේක තමයි හැදෙන්නේ දැන් ඔන්න ජලය කියන ලිගනය ප්‍රතිස්ථාපනය කර හයිරොක් සිල්වලින් හයිඩරොක්සිල් අයනය ප්‍රතිස්ථාපනය කරා ස්ට්‍රෝන් ලිගණ්ඩෙක් වන හරි ඇමෝනියා මගින්. ඒක මේකට සාන්ද්‍රීච් සියල් දදා දදා ගියොත් ජලේදාලා තනුක කල්ලා සාද්‍රීත් සියල් දදා ගියොත් ආයිත් එතනිගේ ලිගණ්ඩ එක අයිංකරගන්නත් පුළුවන්. හරි ඔන්න ඔහොම තමයි මේවැ තියෙන කතාව විස්තරය. හරි තවත් හොදට එකක් මතක තියාගඩ මේ ක්‍රෝමියම්ට මෙන්න මෙහෙම. ජලා අනු අපි හෙතමු හතරක් කොහොම බැඳිලා තියෙනවා. ජලානු හතරක් බැඳිලා තියෙනවා. මෙතැන්ට කලෝරයි අයන මෙම දෙකක් බැදිල තියන මේ කම්පලෙක්සි එක ධනයකාරූපනය වෙනවා කෙළිතන්. එතකොට මේකෙ තියෙන මේ බන්ධන දායක බන්ධන වටේ තියන දායික බන්ධන ගාන හයහින්දා සංගතන්කය හයයි. එපමණත්න මේ මේ ලිගෙන දෙක තියෙන්නේ හැකි තරම් ඈත්වෙල හින්දා. එකසි අසුවක කෝනයකට තමයි තියෙන්නේ. හරි එහෙමුණොත් මේක ට්‍රාන්සාකාරය කියලා හඳුලෙනවා ට්‍රාන්සාකාරය කියලා හඳුලෙනවා ඒ වගේම මේක ගොඩා හොඳට තේරුම් කරගන්න මෙතන්ට අදාලව ක්‍රෝමියම් මෙහෙම කියනකොට ඇමෝනියා හරි කලෝරයිට් බැඳීම අපි සැලකුවත් මේ ක්ලෝරයිඩ් අයන දෙක මෙතැන්ට බැඳුනොත් ඇමෝනියා මේ විදිහට සම්බන්ධ වෙලා මෙතන දැන්තියෙන්නේ මේ කලෝරයිට් දෙක බෙහෙවින් ආසන් අවස්ථාවක. අංසක අනුවට ඉතර ඒක සිස්සාකාරයේ කියලා හඳුනනවා මේ සංගත ගෝලය තුළ. එතකොට අපි කියනවා මේ දෙක එකිනෙකට වෙනස් ජාමිතික සමාවිවික දෙකක් කියලා. එනම් මෙන මේවැලට ජාමිතික සමාවිකතාවය හරි දක්වන්න පුළුවන්. දෙදස් දාහත පේපරගේ තියෙනවා.ටයින Cloෝර TCL3. හරි ලා දම් පැහැති ගණයකි. ජලයේදී ඒ Bී නම්ටයිටනියම් කලෝරයි සජල විශේෂ දෙකක් සෑදෙයි. ගැන මේක ජලයත් එෙක් එකතු වෙලා සජල විශේෂ දෙකක් හැදෙනවලු. හරි මේම සජල විශේෂ දෙකක් හැදෙනවලු. එහෙනම් ඔගලට තේරුම් කරගන්න ඕනේ මේ සජල විශේෂ දෙකට, තියෙන්න්න පුළුවන් ලිගෙන වර්ගමොනවාද ඒවා තියෙන පුලන් ලිගන වර්ගමොනවාද එකක් ලෝරයිට් තියන්න පුළුවන් අනිත්ක H2ෝ තියෙන්න්න පුළුවන් මෙන මේවනි තියෙන පුළන් ලිගෙනවර්ග ඊට පස්සේ අපිට කියනවා හරි කලෝරයි් ලිගන ඒවා ජලය තියෙන පුළුවන් AAB සංයුගේවායේ පරමාණුක සංයුත නිර්ණය කරන ලදී පිරිවලින් මේ විශ්්‍රේෂණ ක්‍රම අපාවිච්චි කරාලු ඒ විශ්ේෂණය ඒ තමයි දසම දෙක ැ දසම දෙක එ TCL3 ද්‍රාවණයකින් පනහයි ගනසන්ටිමීට දැ මේක එතුනි ජලයත් එක කැම්පලක්හදල මේක ඇතරු TCL කිව්වට එහෙම්මම ලියන්න බෑ මන කම්පලෙක්සක හදලා තියෙන් හැරි ද්‍රාවණයකින් පනහකට වැඩිපුර සිල්නයිට ්‍රේට් යොදනවා උකල මගත් එක්කම සටහන් කරගන්න. එතකොට ඇමෝනියාහි ද්‍රාව්‍ය සුදු පැහැති අවක්ෂේපයක් ඒ ඇැන පුතේ AGC මේක ඇමෝනියා තුළ දිය වෙනවා. හරි ඇමෝනියා තුළ දිය වෙනවා. මෙ අවක්ෂයේපයකින් කොච්චරද්ද ලැබනලු හතරයි දසම තුනයි බිඳුවයි පහයි ග්‍රම්. අයි B කියල පරීක්ෂණයක් ගැන කියනවා. හරි B පරිීක්ෂණය ගැන ගත්තොත් B පරික්ෂණයේදී විස්තරයක් දෙනවා මෙන මේ ආකාරයට. B. පරිීක්ෂණය පිළිබඳව ගත්තොත් හරි දසම තුනයියම් ද්‍රාවණයකින් පණහයි ගනසන්ටිමීට වලට වැඩිපුර සිල්නයි ට්‍රේඩ් දැම්මට පස්සේ ලැබිච්ච A.ජ.සිස්කන්දය ඒකත් හතරයසම තුනයි බිඳුවයි පහක් වෙනවා. හරි ඉරි පස්සෙ කියන්නේ හරි නියතස්කන්දය ගත්තා එහෙම කියලා මේකේ ඉලෙක්ට්‍රොණ විඥ්‍යාසය ලියන්න. එක පාට විඥ්‍යාසේ ලියන්න බෑ මේක පහළ කොටස් ටික ඉවර කල්ලා තමයි උඩකොටසට එන්න වෙන්නේ. තට ඔන්න බලන්න්න මේක කියනව ඒබිහි විව්හා පෝහණය කරන. ඒ අපිට ස්ටාර්්ට එක දෙන්න පුළුවන්. හරි දැගෙනම් මේ ඒ ඒ අතති අපි ඒවල විිය්හයේ අපෝහනය කරන්න හැටි බලමු. හරි ස්ටාර්ට්ට එක දෙමූ. හරි මේ බලන්න දසම දෙ දැන් ද්‍රාවණය තියෙන දසම දෙකනෙ ඒ දසම දෙක එම් ද්‍රාවනයක් තියෙන්නේ ඒහි මවුල ප්‍රමාණය ඒහි මවුල මෛකමලියන්න? ඒහි මවුල ප්‍රමාණය මොකද මවුලස්වනය එ සමානයි Cව හරි එන සාන්ද්‍රණය යැන දසම දෙක වැඩිකිරීම පණහ බෙදීම දාහා එතන මෙතැන ඔගලන පේවා බිදුව කැපුුණා මේක දෙකින් වැඩි කරහම එක්කයි අයිෙන් බෙදුුණ හම දහය සීය මෙන මේක තමයි මවුල ගාන හරිත ඒක මවුල ගාන දැන් ඊට පස්ස යි AGය ලවක්ෂේපයක් ගැන කියන්න සමාන එකසිටයි මේක තිස්පහයිදසම් පහයි හරි හතලිස් තුනයිදසම් පහ ග්‍රෑම් මවුලයට කියල එනවා. හරි එතුරේ AG. මවුලඇවිල්ලා හරි ඒකෙදී මේස්කන්දය හතරයසම තුනයි බිඳු අයි පහ ග්‍රෑහම් බෙදීම එකසිය හතලිස් තුනයිදසම් පහ ග්‍රෑම් මවුලයට වෙනවා. එතර එතනදී ඕගලන්ට එනවා උත්තරේ සුළු කල ගත්තහම දසම බින්දුවයි තුනයි කියලා. හරි ලියන් ඒටික ලස්සන්ට එතරාට පේනවාත මෙ මෙතන මේ අනුපාතයක් පේනවා. හරි අපිට ඊට පස්සේ එතනින් සලකගන්න පුළුවන් වෙන මේ විදිහට. හොඳයට තේරුම් කරග්ඩ, අපිට ඒ සංයෝගය, සයෝගෙන් නද සංගත ගෝලය හරිට හරි බාහිර කලෝරයි් මෙන අනුපාතය ගන්න පුළුවන් ඉර ඒ සයෝගයට බාහිර කලෝරයි අනුපාතය ගත්තොත් වාට පේනවාව ඒ සංයෝගයෙන් මවුල තියෙන් ඔක්කොම් බිඳුව එකයිට බාහිර කලෝරයිට් බිඳුවයි තුනක් තියෙනවා ඒකැන එකට තුනයි එකට තුනයි ලියන් ඔොක්කො මෙහෙම එකට තුනයි එතන තියෙන්නේ හරි ද එකට තුනවෙන්න නම් හරි C ම තුනක් සංගත ගෝලයට සංගත ගෝලයට බැඳීමට හරි ධනතුන ආරූපණය ධනතුන ආරෝූපණය තිබ යුතුය ධනතුනේ ආරෝපණයක් තියෙන් ඕන ධනතුනේ ආරෝපණයක් තියෙන් නඕනේ සඳහා ධනතුනේ ආරෝපනයක් තියෙන් ඕනේ සංගත ගෝලයට දැන් ළමයි අපිට එහෙම නම් අපිට දනතුන ආරෝපණයක් තියෙන්න්න ඕනේ එතර එලියට දනතුනක් පෙන්න්නන්න එළියට දනතුනක් පෙන්න්නන්න එමනි සා හරි උදාසීන ලිගන උදාසීන ලිගන කන H2ෝ හරි ටයිටේනියම් අයනයට අයනයට බැඳිය යුතුයඒටයිටේනියම් අයනයට උදාසින ලිගෙන බැ න්න තදයි කලෝරයි් තුනක්ෙන්න්න පුළුවන්. හරි එතකොට ළමයි අස්ටතලීයයිනි. හරි මේක අෂ්ටතලිය කියලා කියන්න බලන්න මෙතන කියනවා. හරි අෂ්ටතලිය ජාමිතියයක් ඇති ටයිටේනියම් සංඳයෝක. එන අෂ්ටතලීය වෙන්න නම්. හරි කලෝරයියි H2ෝයි. ඒක දන්තලිගන ඒක දන්තලිගන හින්දා. එව ඒක දන්තලිගන හින්දා. හරි ඒක දන්තලිගන නිසා අෂ්ටතලියවීමට. අශ්තලියවීමට එ්ටෝ හයක් බැඳිය යුතුය. එස්්ටෝ හයක් බැදෙන්න්න ඕනේ ්ටුවෝ හයක් බැදිය යුතුයි. එනම් එතැදී මේ කම්පලෙක්ස කැවිල්ලා අ H2ෝ හයයි කොටුවරහන කලෝරයිට් තුනයි කියලා තියෙන්න ඕනේ ඒක තමයි තියෙන්න්න ඕන රටාව වෙන විදිහක් බෑ එතුර මේක ඊළන් කොට සහනෝ නාමය එතර මේක තියෙන්නේ හෙක්ස එක්වා ගැන ජලය හයකෙන එක අපි යන හෙක්ස එක්වා ඊට තියෙන මොනද ටයිටේනයම් හරි ඔක්සිික නංකයත් වන ත්‍රී ස්පේස්තියලා කලෝරයි් කියලයි ඒකළ යන්නේ. හරි ඒ විදිහට එතන ඒකළ යන්නේ. දැන්ුවේ ඒ සංයෝගයේ ගැන තමයි අපි දීර්ග වශයෙන් කතා කරී. ඒ වගේම බ සයෝගය ගැන දැම් බලමු ඔය ස්ටයිල් එකමයි තියෙන්නේ. හරිම ලේස මේක. දැ B සයෝගය ඉගෙනගන්න විදිහ ගැන, දයට බලන්න. බී සංයෝගයේදී මෙහෙමයි කියන්නේ. බීසන්යගට අදාළව කියන්නේ ම එක්කම ලියන්න මේක දසම තුන එම් පණහයි ගනසන්ටිමීට වලට සිිල්වනයිට්‍රේ් දැම්මහම ඒජීසිය ලවක්ෂේපය හතරඇසම තුනයි බිඳුවයි පහක් එෙනවා. හරි ලේසි දැම් මෙතන, හරි B සංයෝග මවුල සමානයි දසම තුන වැඩිකිරීම පණහබෙදීම දාහා. දැ මේ බිඳුව කපලගිය මෙතන එකයි පහයි දහයෙන් Cය බෙදුනාම් මේක තමයි මවුලගාන. එතුර AGC මවුලගාන A මවුල ගාන ඉස්සලගානමයි. හතරයි දසම තුනයි බිඳුවයි පහා හරි තුනයි බිඳුව පහා. බෙදෙන් ඕනේ එකසි හතල ස්තුනයසම් පහා. එද ඉස්සල්ලත් අපි ඒගාන මයි සුළු කරේ මෙතනත් එන්න ඕනේ බිඳුවයි තුනයි මෝල්. හරිපුතේ එතකොට මෙතන එන්න ඕනේ බී සංගත ගෝලයට බී සංගතගෝලයට කලෝරයි්ඩයන අනුපාතය ගත්තොත් බිඳුවයි එකයි පහට බිඳුවයි තුන. ඒ කියන්නේ එකට දෙක කියලා තමයි තියෙන්න්න ඕනේ එකට දෙකයි තියෙන්න්න ඕනේ එහෙම නම් ඒක අදහස තමයි ටයිටේනියම් මෙහෙම තියෙද්දි මේ එළිය කලෝරයි් දෙකක් බැඳෙන්න්න ඕනැ කියන අදහසන හරි එතකොට ඒනත් තව කලෝරයිට් දෙකක් මේක ඇතුළෙ තියෙන්න්න ඕනේ ඒ කියන්න මෙතන ජලය තියෙන්න්න ඕනේ හයක් ජලය හයක් එතන තියෙන්න්න ඕනේ ඔන්න ඕක මයි කැම්පලක් එක එතට මේකෙත් තාම ටයිටේනියම් ත්‍රීම තමයි තියෙන්නේ හැබැයි කෝරයිඩ් එකක් තියෙනවානි එතර මේකේ ඔගුල බලන්න ඕනේ මේකෙ කලෝරයිට් ෙකුත් තියවා ජලයයක් තියෙනවා කලෝරයිට් කියෙනන සී අකුරෙන් පටන් ගන්න නම ලියන්න ජලය එක්වා කියලා පටන් ගන්න මේක පහයි ජලය හරි එතර හිෙනම් මේකේ නමවෙන්න පෙන්ටා හරි පෙන්ටා මෙබන්න පෙන්ටා එක්වා හරි පෙන්ටා එක්වා බලන්න පෙන්ට එක්වා කලෝරයිෝ කලෝරයිඩෝ ඉලල මොනා දෙන්නේ අර ඉස්සල වගේ මෙෙමටයිටනම්ටනට කලෝරයි් කියන එක තමයි එන්නේට 3 කලෝයි ඒ විදිහ තමයි ඒකේ විව්හයන්නේ හරි දැන් අර ඒක දන්ත ලිගෙන හයහින්ද අෂ්ටතලිය වෙනවනි අ්ට දැ මෙතන ජලය මෙම සකස්කරය අපිඒ සංයෝග දෙකක් වෙන්න එපෙයි නැදැ ඒත් මේකයි බීත් මේකයි කියලා කියන්න බෑණිපුතේ හරි ඒ නිසා මේ බලන්නඒ.AB අනු සංයෝග දෙකක් වෙන්න ඕනේ තොරේ ඒවල ජලය විතරක්තිව නොත් බීවලත් ජලය විතරක් තියෙන බෑණි හරි එනම් ලෝරයිට් දෙ එකක් ඇතුළට දැම හම සංගතන්කය හය එෙනවා දන්ත ලිගන හින්දා හරි සංගතන්කයේ ගැලපෙන්න ජලය පහක් ඕනේ. එතනින් තමයි මේ කැම්පලෙක්සක සම්පූර්ණෙන් වෙනස්වීම සිදුවෙන්නේ එනම් ඔන්න ඔය විදිහෙටයි ඒ පිළිතුර තීරණය වෙන්නේ. හරි ඒක ඊලන් කොටසක් තියෙනවා. හරිපුතේ ඊළඟ ප්‍රශ්නයේ අන්තර්ගතවෙන මෙහෙමයි එක් ස් කියන සංයෝග තුනක් ගැන කියන්නේ. හරිද මේ එක්සයි ඉසට් කියන සයෝගතුනේ 2 එක තියෙනවලු එ ඔක්සික නංකේ දෙක තියෙනවලු හරි තලීය සමචතුරෂ්්‍රාආකාර ජාමිතියක් තියෙනවා කියලා කියන්නේ. එක් කියන එක ආරෝපණෙන් උදාසීනයිලු එක්සාරෝපණෙන් උදාසීනයි වයි කියන එක බේරිම් කලෝරයිඩ් එක වක්ෂේපයක් දෙනවා එක අම්ලේ දියවෙන් නැහල්ලු ඉන්නකො මේකේ එක් එක ආරෝපනයෙන් උදාසීන මයික ලියන්න ආරෝපනය උදාසීන. රල් තුනක්කිිතරට තියල වයි ගැනලියන් හරි. වයිගත්තොත් කියනමකක්ද බේරිියම් කලෝරයිඩ් එක්ක සුදු අවක්ෂේපයක් දෙනවා අම්ලේ දැම්මහම දිය වෙන්නේ. හරිද ඉසෙට් ගැන ඒ රල් තුනක්කිතරට තිෙනලියන්ද ජලය දැම්මහම. හරි අයන තුන අයන තුනක් ලබාදී. හ ලස්සනඒක. හැබ මේවැ තියෙන පුළුවන් ජාති ටික කියනවා. පොටන්සියම් ඇමෝනිිය සයනයි් සල්ෆේට්. අනුපිරිවෙලින් අඳුරගන්න එපා තමන්ට රිසිසේ කැමති විදිහකට අඳුරගන්න. අපි මෙ මේ විදිහට මේටික ගැන හොඳට අදහන යොමු කරමු මෙතන ඕගලන්ට පේනවා සුදු අවක්ෂේපේ නම් බේරියම් සල්ෆේට් විය හැකි එයා අම්ලේ දිය නොවීමෙන් තහුරුුව වෙනවා බේරියම් සල්ෆේට් ගැන එනම් මෙතන මේ කැම්පලෙක් එකේ එලියෙන් තියෙන් නොනෙ සල්ෆේට් එකක් සල්ෆ් එක 2 ම එ නම් මේක 2 ඒමයි තියෙ ආරෝපණය උදාසීන නම් කැම්පෙක් එකක සම්පූර්ෙන් ොහොම එ එලිය මුකුත් නෑ සංගත ගෝලයට පිටින් සංගත ගෝලයට පිටතින් අයන නැත හරි ඒක තමයි උදාසීන කියනකෙන් තේරුම් යන්නේ. උ උදාසීනයි කියනක ඒ එක තමයි තේරුම් යන්නේ. අයන තුනකට වෙන් වෙනවා කියන එක තේරුම සංගත ගෝලය සහහිට එළියේ යම් ම්දේවල් තියෙනවා සංගත ගෝලය කවදක්වත් කැඩෙන් නෑ කියර නැපි සලකන්නේ ඒ මුණොතේ ගැන විශේෂයෙන් දෙන්න ඕනේ සංගත ගෝල ස්ටේබල් හොඳට පාඩන් කරපුලම එක් නම් දන්නවා සංගත ගෝලයක කේසි වැලිුවක ඉහලයි හරි දැන්යතුකො ගඩක් හොඳට මෙහෙම තේරුම් ගන්න මේ ඇතුළට දාන්න ඕනේ එම්ව මේ හැමේකෙම එම් දන දෙක තමයි න්න ඕනේ මේ හැමේකෙම එම් දන දෙක තමයි න්න ඕනේ ඇතුළේ සංගත ගෝලය පිටතින අයන්න නැතිවෙන්න නම් මේක උදාසීන ලිගනයක් වෙන්න ඕනේ. කියන ආරෝපණින් උදාසීනයි කියලා. එනම් මෙතන දන දෙකට හතරක් බැඳන්න තෙබැයි මොනොහරි ජාති ජාති හතරක් එකන ලිගන හතරක් තියෙන්න්න ඕනේ. එත අපි මෙතන්ට දන දෙක උදාසීන කරන්ද අපිට මේකට දාන්න තියෙන හොඳම රටාව තමයි මෙතන දන දෙක උදාසීන කරන සයනයි ඩයන් දෙකක් දාන්න පුළුවන්. එන ඒක පාවිච්චි කරාණ එතට තව එක ලිගන යයිතියෙන්නේ ඒැන මෙතැන්ට ඇමෝනියානු දෙකකුත් ලියන්න ඕනේ. එතුර ආරෝපණය උදාසීන ලිගනයනවා. හරි මෙතර බිදු දාන්න ඔනෑ. දැම් මෙතන්ට අපි දාන්න ඕනේ සමස්ථාරෝපනය දන දෙක වෙන්න. එන ලිගන දෙකයි තියෙන්නේ ලිගන දෙකයිතියෙන්නේ. ඒනිසා මෙතට ඇමෝනියා හතරක් තමයි දාන්නේ. දැන් එතකුට මෙතන්දී හරි ඔගලට තේරෙන්න්න ඕනේ මේ කැම්පලෙක්ස එකට හරි තව පාවිච්චි නොකළ ඒවතියන පොටැන්සිම් ල එක බාහිරායනයක් සල්ෆේට් බාහිරායනයක් සල්ෆේට් බාහිරයනයක් පොටැසිම් ල බාහිරයනයක් මේවා අභ්‍යන්තර ලිගන මෙතන්ට එලිගෙන දෙකම දැම්ම මෙතන එකක් දැම්මා. මෙතන සයනයි ඩයන හතරක් දැම්මොත් මේක 2ලසින්දා මේක මනසේ වහතරක් කළ 2 ම වෙනවා. ඒ සඳහා මෙතන්ට පොටැසිම් දෙකක් පාවිච්චි කන්නවා. මේක අයනවලට කැඩුුණොත් අයන තුනයි කියන්නේ දෙකයි පොටැන්සිම් + එකයි MN කොටුවර්හන, රිට ම එකයි තමයි එතන තියෙන්නේ ඔන්න ඕක තමයි එතන තියෙන්නේ දැන් එහෙමනම් ගොඩාක් හොදට ඔන්නඔය කාරණාටික තමන් අවබෝධ කරන්න හරි වැදගත් ප්‍රශ්නයක් ් ඉර පස්ස අපි මෙන් පස්සෙ සාකච්ඡාවට යමු ඉලෙක්ට්‍රෝ කෙමිශ්ෂි වල ඉතා වැදගත් ප්‍රශ්නයකට හරිකතේ දැන්මම් මේ සාකච්චා කරන්නේ දෙදස් දාහතය රචනා ප්‍රශ්වත්‍රය ප්‍රශ්පත්‍රයම සමහ කොටස් වෙනස් කල්ල තියෙන එක පේපෙරකයිම් බලලමයටම එක කියන්නම්. මේ තියන්නේ පොඩි නිර්මාණාත්ම කෝෂයක් හල්ලස්සනයි හිමයෝ දෙනයක මෙතන A අක්ෂේපය තියෙන් අපිධාන්න සුදුපාට මෙතන රසදිය හිරකල්ල තියෙනවා ඒකේ ඉට අමතරෝ මෙහෙම සම්බන්ධ කල්ල හිරකල්ල තියෙනවා හරි HG2CL2 කියන අවක්ෂේපය. මේක හරිරපි අරගේ සතියේ පැහැදිලි කරපු කැළමල් ඉලෙක්ට්‍රෝඩයයි සිිල්ව සිල්ල කලෝරයින් ඉලෙක්ට්‍රෝඩයයි සම්මත නෝවන විදිහට සම්බන්ධ කල්ලා තියෙන්නේ හැබැ මි සම්මත විභෝවයන් කිය දී යනවා. නිරි අපි සම්ම තත්වඇර්තේ තමයි ගානහ දන්න. ලවන සේතුවක් එහෙම නෑ මෙතන තියෙන්නේෙ Kසිල් ද්‍රාවණයක් විදුත් විච්චේදය දෙන්නටම එක පොදු දෙයක් තියනෙ මේ දෙන්නම එක ද්‍රාවනය තුළ තමයි ස්පර්ශ කරගෙන ඉන්නේ. ඒ වගේම මේ කම්බිය මෙතැන්ට අරගෙන සිල්ලො කම්බිය අරගෙන තියෙනවා මේකේ හරිද මෙතන පලට්නම් කම්බයක් අරගෙන තියෙනවා මේ දෙන්නවා සම්බන්ධ කරලා නෑ. බල්පයක් සම්බන්ධ කරලා නෑ. හරි එහෙම තත්ත්වයක් තියාගෙන හන්නේ. අහන්න මුලින්ම රූප සටහනේ දක්වා ඇති බරිදි විදුරසනි කෝෂයක් සාදා ඇත. පහත දත්ත සපයා ඇත මේ බලන්න. HC HCL, හරි මේම Cloෝ මේනෝ වැලුව එක දසම දෙකයි දෙක ව. මෙතන පලටනම් ගණය H එ එක H2CL2 අවක්ෂේපය Cloෝර එක ඒනෝ එක දන දසම දෙකයි හත ව දැන් ඔගුලන මෙතන අගයන් දෙකක් පේනවහි මේක දනදසම දෙකයි දෙක මේක දනදසම දෙකයි හත දැ මේක කුඩාගේන ඒක දන කුඩාගය මේක දන විශාලාගේය වනිින් පාර්ටිකින් ලියනමයි එක්කම දන විශාලාගේය දන විශාලාගයක් වු නොත්පු ඒතන වෙන්නේ ඔක්සිහරණය මේක දන විශාලාගයක් වුණහම වෙන්නේ ඔක්සිහරණය විදු්‍ර සනික්්‍රේණය පල්ල හන්තියෙන්නේ ඔක්සි හරණය වෙනෝ උන ඒ කැතෝඩය ඒ කැතෝඩය මෙතන ධනකුඩාගයක් නතියන්නේ ධනකුඩාගය එනම් මේක වීරශ්‍රේණිය ඉහල වීරශේණය ඉහල එයාගේ සිදුවෙන්නේ ඔක්සික් කරණය එයාගේ ව ඔක්සිික්කරණය එයා ඇනෝඩය යා ඉලෙටොන් නිපදබනහින්ද රිනාග්‍රය මේක ධනාග්‍රය. ඔටිගොක්කම සටහන් කරන්න ඒටික දැනගන්න ඕනේ. එන සිල්වකලෝරයි ඩිලෙක්ටෝඩේ තමයි හරි ඔක්සිකරණය වෙන්නේ. මේකේ ඔක්සි හරණය වෙන්නේය. මෙ මේ කෝෂය ඉතාම හොඳට වඋගුල්ලෝ දැන් අපි වටහාගමු මේකෙ තියෙනද තේරුම්ගමු හරි මේක ඔක්සි කරණය වන ඉලෙක්ට්‍රෝණය. ඒ කිව මොකද හේතුව එයාගේ ධනවිභවය අඩුුවගයක්. මෙයා ඔක්සි හරණ විභවය වන ඉලෙක්ට්‍රෝණය ඇයි එයාගේ ධනවිභහය වැඩියගයක්. දැම් මෙතනින් අහනවා පෙන් ඊළඟට හරි මෙනමයාකාරයට මේ සම්පූර් ටික ඔගොල මෙතැනින්ඳලා මෙතනදලා මෙතන්ටව බලන්න මෙතනනිදලා මෙතැන්ට බැලුහවාට පේනවා හරි විභවේ ධනාගය අඩුයි, විව දනගේ වැඩී දන දසම දෙකයි හත දෙකයි දෙක. ධන විභවයේ වැඩිහි නම් ඒක පහලට යනවා. ධන විභවය අඩුයි නම් උඩ යන්නේ එතර මේක ඔක්සි කරණය ඇනෝඩය රින මේක ඔක්සි හරණය කැතෝඩය දන. දැ මෙතන ඊට පස් යහන්නේ කෝෂයේ ඔක්සි හරණ අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සි හරණය වෙන මර්කරි රසද එලෙක්ට්‍රෝඩේ හැබයි මේක ඕගලන පේනවා බල්බ එකක් පත්තු වෙ නෑ. එතකොට මේක ඉලෙක්ට්‍රොන දහරාවක් කොහෙවත් ගලන්න නෑ. කෝෂය හදලවිත රයි තියෙන්නේ. එන ඉලෙක්ට්‍රොන දරාවක් ගලන්න නෑ. එතට මේක පලවෙනි කොටස වෙන්නේ. හරි ඒ ගැන ඔක්සි හරන ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියාව වෙන්නේ. එතර එතන තියෙන්නේ HG2CL2 අවක්ෂේපය ඉලෙක්ට්‍රොන දෙකක් අරගෙන. එච්ච ද්‍රවය දෙකක් එෙනවා හරි දෙකයි කලෝරයි් ඩක්පස් දීලා. මෙතන මේකට අදාළව අපි සමතුලිතතාවයක් තියෙන්නේ. හේතුවමකද ධරාව ගැලුවත් තමයි එකයි ඉතලයක් දාන. දහරාව ගල නෑ මෙතන ඔගුල මෙනම සීමාව හොඳයට අවදහන යොමුකරගෙන ඉන්න. හරි දහරාව ගලන්න ඇතිහින් ද සමතුලිතයක් ලෙසයි තියෙන්. දෙවෙනි කොටස තියෙන්නේ දෙවැනි කොටස තියෙන්නේ කෝෂයේ ඔක්සිි කරන අර්ධ ප්‍රතික්‍රාවලි යන්න ඔක්සිකරණය වෙන මෙයාගෙන මේක දහරාව ගලන් නෑන එතුර ඒකෙ වෙන්නේ ඒචී අ ගණය ලෝරයි් එකත් එක්ක සම්බන්ධ වෙනවා ඒීය ලවක්ෂේපය හැදෙනවා හරි මෙතනි ඉලෙක්ට්‍රෝනේ නිදහස් වෙනවා මේක මේ විදිහට සම්බන්ධ කරලා නැතිහින් ද සමුතුරුතයක් තියෙනවා. මම ඊට පස්සේ විභාග ප්‍රශ්න තුන්වෙනි කොටස පොඩි වෙනසක් කරා වෙනසක් කරලව ගණඩනවා. හරි කෝෂේදී එකන්නේ ධාරාවක් ගන්නපරි සකස් කළ විට. හරි එක විාග එහෙමහුවවෙන. ධරාවක් ගන්නපරි සකස්කරොත් මේ දෙක සම්බන්ධ කරනවා. එහෙම වනොත් වෙන්නේ මෙන මේ ආකාරයටයි වෙන්නේ. හරි සකෘතයි වැඩිය එක ඔක්සිකරණය වෙනවා. ඒක ඇන සිල්ව එක, ගණය සිල්වලෝරයිට් බවට පත් වෙනවා. හොඳයට බලා ගන්න සිිල්ව එක සිල් කලෝරයි් වෙනවා. හරි Merකිවරස්ලෝරයි් එක G2CL2 අවක්ෂේපය හරි එතනදී ඔක්සි හරණය වෙනවා රසදිය බවට. එ ජීද්‍රවය බවට මේවා දෙකක් වෙනවා. එතර සිල්ව දෙකක් මෙතන්ට ඇවිල්ලා දෙකයි සිල්ල කලෝරයිට් මේ ස්ථානයට එනවා. දැන් අපි කම්බියයක් සම්බන්ධ කල අදහරාව ගත් තනම් තනීතලය දාන්නේ. කම්බිය සම්බන්ධ කළ නැත්නම් ඇත්තනම දහරාවක් ගලන්නනෑ කෝෂය ක්‍රියා කරනෑ අපේක්‍ෂා කරණ එක ලෙස ප්‍රතිවර්තයක් දාළ ලියත හැකි. විභාග ප්‍රශ්්‍රපත්තරයට නම් ප්‍රතිවර්තයක් යවුුණේ මං කොටස වෙනස් කරල් ඔගරට පැහැදිි කරන්න ගත්ත විදිහට ඔය දිර තනීතලය යොදන්න පුළුවන්. හරි රයිට්. ඊළඟට, අපිට ඊලං කොටසය හන්නේ මෙන මේ විදිහ දෙයක්. හරි ඊළං කොටසේ හන්නේ ගොඩක් හොඳට තේරුම් ගන්න මෙ මේ කොටස්ටිකත් එක්ක එකට යන දෙයක් තමයි හලා තියෙන්නේ. හරි එතන මෙතනදී ඔගොලො තේරුම් කරගන්න ඕනේ මේ විදිහට. මේක යහනව හරි කෝෂයේ විද්‍යුද්ගාමක බලය කොච්චරද කියලා. ඒ ැන ඊ නෝට් සෙල් කියන එක. කෝෂයේ විද්‍යුද්ගාමක බලය සමානයි, ක කැතෝඩ් කියන ඔක්සි හරණය වෙන එක. කතෝඩ් ැන ඔක්සි රණය වෙන එක ඒැන ඒනෝ් මෙතන කැතෝඩ්වල්ට එනම රසදිය ඉලෙක්ට්‍රෝඩය හරි මේක කැතෝඩය රිනෝට් ඇනෝඩය. හරි ඒක යන මෙතන කැතෝඩ් කියන එකට එන්නේ මෙනි රසදිය විභවය. හරි ඔක්සි හරණය වෙන එක දනදසම දෙකයි හතයි වෝල්් හරි එතුර ඔක්සික් කරණේ වනයක ඇනෝඩය සක්‍රතාවේ වැඩියක ඇනෝඩය විදුශ්‍රීණයේ ඉහෙලින් තියෙනක ඇනෝඩය එතර ඒකෙ විභවය දනදසම දෙකයි දෙකයි වල්ට. එතුර මෙතනින් මේක අඩුකල්ල ගත්තහම ධනදසම බින්දුුවයි පහයි වෝල්ට් කියන කුඩාවෝල්ට ියතාවයක් තමයි අපේක්ෂා කරන්න පුළුවන් කෝෂය ක්‍රියාත්මගකරොත්. කියන්නේ ඇතම් පූරුව ගමනයක් ලෙසගන්න උත්තරයක් තමයි මේ තියෙන්නේ. අතන දහරාවක් ගලන්න නෑ. ධාරාවක් ගලන ලෙස සකස්කලොත් තමයි අන්නේ කියන දේෙන්නේ. හරි එතනිින් ඔගුලේක තේරුම් කරගන්නට ඕන. හරි පුතේ දැන් එහමනම් ආයිත් බලන්ඩ මේ කෝෂ සම්බන්ධව සාරාංශය මේකයි හරි ඇනෝඩය ඇනෝඩය හරි බලන්න හොඳට සි කරණය හරි ඉලෙක්රොන් නිදහස් කර නිඳ රිනාරෝපිත වේ වීර ශ්‍රේණයේ සාපේක්ෂව ඉහලින් පිහිටයි ඉහලින් නැත. හරි ඒ වගේම ඇනෝඩේ වගේ කැතෝඩය ගත්තොත් කැතෝඩය ගත්තොත් හොඳර තේරුම් කරගඩ ඔක්සි හරණය වේ, එෙක්ටො ඩුවනෙහින්ද දනවෙනවා මේක වීරශේණයේ පහල තියෙනවා වශණයේ පහල තියෙනවා එතර මෙතනදී උගොලො දැනගන්න ඕනේ මෙන මේ විදිහයට අපි ගත්තහම හරි කෝෂයක විභවය ඊනෝට් සෙල් කියන එක ගන්නේ ඊනෝ කැතෝ රිනනෝ ඇනෝ් කියන ක්‍රියාවෙන් තමයි අපි ඒක ගන්නේ හරි ඒ විදිහයට ඒ ගැන හරියටම අවබෝධය ඇති කරගන්න ඕනේ. මේ හරිම පහසු මාතෘකාවක්. විදුත්‍රසානය සහ ඒකම ඩීගොනුවේ ප්‍රශ්නය හත්තනියකට එනක ලේසිම දෙයක් පොඩී ප කැන මහන්සයක් වෙන්න. ඒ තුළින් ඕගලන්ට හොඳම ලකුණු තලයකට යන්න පුළුවන්. ඒක්කම මේටික කරහම මේවැ පාස් පෙවස් පුළුවන් තරම් හොය හොය කරන්න. අපි ස්පීඩි රිිවිෂන් ක්‍රමේද අපේ මේ විදිහට සිලබස්සික ඒ එකක දාහතරම යළියලි පුන්රීක්ෂණයක් කෙරුණා හරි කරගෙනය යනවා. හරි ඉඩි පස්සපුතේ මේක තියෙනවා ඉහෙත විදු රොසනිකෝෂයේ සම්මත ලිකිත නිරූපනය ඔක හරි වැදගත්ත එකක්නි එත සම්මත ලිකිත නිරූපණය ලියනකොට අපි වම් පැත්ත ලියන ඔක්සිකරණය වෙන එක. ඒ ඇන්න මේකේ සිිල්වඉලෙක්ට්‍රරෝඩේනිි සිල්ව ගණය ඔක්සිකරණය වෙලා සිල්ව කලෝරයිඩ් හැදෙන්න්නේ කෙලිම අවක්ෂේපය මේ ලෝහ සහ අද්‍රාවේ ලවන ඉලෙක්ට්‍රෝඩනි මෙන මෙහෙම මේක තියෙනවා. ඉර්වස්යායි මෙතනදී මෙයාකාරයට කලෝරයි් ඒක්ව එක තියෙනවා. එතන කමා එක ඇසම් බිඳුවයි මවුල ගණ්ඩෙ සිමීට්‍රේට මේ ද්‍රාවනය තියෙනවා. Syල්ව සිල්ලෝරයිඩ් අවක්ෂේපය ලෝරයි ල්ව සිල්ෝයි් අවක්ෂේපය මේ සිිල්ව ැන මේ කම්බියෙන්ගෙන එක හරි ඒ කම්බියතමයි සිිල් සිල්ලෝරයි් හරි අවක්ෂේපය. ඉලටඒක ස්පර්ශවන මෙනිමේ ද්‍රාවණයලෝරයි. ඊළඟට තියෙන්නේ ඔක්සි හරණ ඉලෙක්්‍රෝඩය HG2CL2 අවක්ෂේපය හරි ඒෙන් හැදන්නේ එජී ද්‍රවය. හරි මේ සම්බන්ධ වෙන පලටිනැම්වල්ට. මේ අවුද දෙනම් ලටනම්වට ලකුණු වෙන් කර නෑ නමුත් ඕක පලටනම්වලට ලකුණු දෙනවා. හරි එනිසායික ලියන්න ඕනි. ද පොඩි ප්‍රශ්නයයක්ත්වේ නොම මෙතන. මෙන මේ ස්ථානයේ ගැනමක් කිසිවක්කිව්ව නෑ. මේ බලන්න මේ විදුත් විච්චේද්දය මේ විදු විච්චේදදය. මේ ඉනෙක්ට්‍රෝඩ දෙකටම පොදයින සම් මේකලියලා ආයිසරයක් අරපැත්තර වෙන එකක් ලියන් නෑ. නමුත් මෙතනාපි මෙහෙම ඉරක් ගහනවා. හරි එතන රක් ගහනවා අන්න ඒ විදිහටයි ඒක දක්වන්නේ. දැන් ඔන්න ඔයදේ හරිම වැදගත්. හරි මේ ඔක්සික්කරණය වන අරක ඔක්සි හරණය වන රයිට් ඊලංකොට සිතියෙන්නේ ඉහත විදුත්‍රසනි කෝෂයේ, විදදු ගාමක බලය කලෝරයි් සාන්ද්‍රනය මත අයන සාන්ද්‍රනය මත රඳා පවතිී ද. අපි මුනිම ලියපු කෝෂපතික්‍රියාව බලන් ඒක කලෝරයි් ඇතුළත් වෙලා නෑ එන ඒක රඳා පවතින් නෑ. ලියන්න ලියන්න කෝෂයේ කෝෂයේ විභවය කෝෂ විභවය CL - Aq CL -q සාන්ද්‍රණය මත සාන්ද්‍රණය මත රදා නොපවති සාන්ද්‍රණය මත රදා නොපවතිී හරි ඊන රුලන්ඩියන්න කෝෂ ප්‍රතික්‍රියාවේ කෝෂ ප්‍රතික්‍රියාවේ කලෝරයිඩ අයන අන්තර්ගත නොවේ කලෝරයි් අයන අන්තර්ගත නොවේ හරි ගොඩක් හොඳට බලන්න කෝෂ ප්‍රතික්‍රාවේද උුණ මොකක්ද මේ AGC ගණය හරි AGC අවක්ෂේපය වුණා. තා මොනවාද වුණේ HG2CL2 ගණය හරි දෙකයි HGL වුණා. දැ මෙතනින් නිදහස්සන කලෝරයිට්ටික මේ පැත්තර වැෑවෙනවනි දැ මෙතනින් ගත්වො තුොම කලෝරයි් දෙක් එෙනවා හරි මේ පැත්තට කලෝරයි් දෙකක් ඉල්ලෙනවා. ඒමනි සෙල කලෝරයිට් දෙකහදන් එතන මේකට මේක කපලයනවා. එනිසා මේ කෝෂ ප්‍රතික්‍රාව කලෝරයි් ඇතුළත් වෙන්නේ නෑ. ඒ නිසා කලෝරයිට් සාන්ද්‍රණය මත කෝෂය විදුද්ගාමක බලය වෙනස් වෙන්න නෑ. ඒක භාවිතාවෙන් නෑ ඒක සාන්ද්‍රණය නොවෙනස්ව තියෙනවා. හරි දැන් එතන ඒක හරියටම හරි. හරි. ැ ඕුගලන මෙතන අපි සාකච්ඡා කරන්නේ විද්‍යුත් විච්චේදනය සම්බන්ධ කොටසක් බලන්න. මේකෙ කියනවා කෝෂයෙන් දසම එකක ඇම්පිය දහරාවක් විනාඩි හැටක කාලයක් තිස්සේ ලබාගත්තනං සිල්ව සිල්ලලෝරයිඩ් ස්කන්දයේ සිදුව වෙනස ගණනය කරන්න. හරි දැන් එතුට ගොඩාක් හොඳට තේරුම් කරගත යුතුයි මෙන මේ කාරණය. දැවේ කෝෂය විදුත් ච්චේදනය කරලා එකනේ විදුරස්සා අනිකෝෂය ක්‍රියාත්මක කරලා හරි දසම එකක දහරාවක් ගන්නවා. කොච්චර කාලයක් තුළද හරි විනාඩි හැටක කාලයක් තුළ. එතකොට අපිට ගන්න පුළුවන් දසම එකයි ඇMPිය විනාඩි හැටක කාලයක් ගලාගිය විට ගලන විදුත් ප්‍රමාණය ඒක සමාන වෙනවා දසම එක හරි දසම එක වැඩි ැට වැඩිකිරීම හැට ඇයි විනාඩි හැට තත්පර කරා. එතට මෙතන හයවරක් හයතිස් හයයි හරි බිදු දෙකයි දසම එකක හින්දා මෙතන තුන්සිය හැටයි කුලෝම් කියල එනවා. මේකට අපි ගත්තේ කිව් සමානයි IT කියන සමීකරණය. මේ අයි මේ T තත්පරවලින්. මේක ඇම්පියවලින් මේක තත්පරවලින්. හරි ලියන්ද දැන් අහන්නේ AGC ස්කන්දය වෙනස්සීම. ඒකේ. දැන් එතොර අපේ ගන්න පුළුවන් හරි මොකද ඉලෙක්ට්‍රෝඩ ක්‍රියාවටිය කියලා. ඉලෙක්ට්‍රෝඩ ක්‍රියාවලිය වෙන AG ගණය හරි කලෝරයි් එක්ක සම්බන්ධ වෙලා හැදෙනවා හැදෙනවා AG අවක්ෂේපය මෙතන ඉලෙක්ට්‍රෝණයක් නිදහස්සවෙලා එත මේ ඒචී කොහේතිච්චේ වල ගණය ලෙසමතිීච්චේවා හරි ඒක ස්කඳ වෙනසට හේතුවක් නෑ හැබැයි කලෝරයිට්්‍ය වුලේ ද්‍රාවණය පීන පීන මේ ද්‍රාවනගතර ද්‍රාවන ගතේවා මෙතන අවක්ෂේප වෙලා තියෙනවා. අවක්ෂේප වී ඇතන. ද්‍රාවන ගතේක අවක්ෂේප වෙලා තියෙනවා. මෙන මේ ද්‍රාවනගත වෙච්චදේ අවක්ෂේප වෙලා තියෙනවා. ඔන්න ඔය කලෝරයිට් සම්බන්ධව තමයි සිදුවන විපර්යාසය. එන අපි දැනගන්න ඕනේ එකයි මවුල ඉලෙක්ට්‍රෝන ෙක්ටොන මුල එකක් ගලනකොට මේ බලන්න හරි මේකේ එන්නේ එකයි මවුල ඉලෙක්ට්‍රෝන ගැලුවොත් එකයි මවුල ඉලෙක්ට්‍රෝන අනුකූලයි හරි එකයි මවුල ලෝරයි ඒක නිසා එකයි මවුල සිල්ලලෝරයි් හදෙනවා ඕකනෙ කතාව නමුත් සිල්ල කලෝරයි් වල බර වැඩි වෙන්නේ කලෝරයිට් නිසා වි තරයි ස්කන්දය වැඩිවීම ම නිසා පමණි කලෝරයි් නිසා විතරයි ස්කන්දය වැඩිවීම සිද්ධ වෙන්නේ ස්කන්දේ වැඩිවෙන්නේ කලෝරයි් නිසා විතරයි වෙන මොනක්කත් වෙන්න නෑ එනම් අපේ මේ තියෙන විදුුත් ප්‍රමාණය මේ කිව් අපට ගන්න පුළුවන් මෙතන ගලාගිය ඉලෙක්ට්‍රෝන මවුල ගලාගේ ඉලෙක්ට්‍රොන මවුල සමානයි තුන්සිය හැට බෙදීම අනුහයදා ස්පන්සීය කූලෝම් මවුලට මේ කූලෝම් කූලෝම් කැපිල ගිය මවුලවලින් එනවා. එන අපට ගන්න පුලා ඉලෙට්‍රන මවුල ගත්තනි එම නිසා ස්කන්ධය වැඩිවීම. මෙතන කියනා ඉලෙක්ට්‍රෝන මවුලයක් කලෝරයි් මවුලේකට අදා ලයි කියලා ඒගන් තිස්හයබෙදීම මෙ මේ ගාන ඒක තමයි කෝරයිට් මවුල ගානත් එනම් මේ ලෝරයිට් බර වැඩිවෙන්නේ තිස්පහයි දසමහය කියලා එතැන්ට අපි ගුණ කරන්න ඕනේ. අන්න එහෙම සුළු කල්ල ගන්න උත්තරේ තමයි බර වැඩිවීම වෙන්නේ දසම එකයි තුනයි දෙකයි ග්‍රෑම් කියලා ගොඩාක් හොඳට තේරුන්ගන්න ඕනේ සිිල්වලෝරයිඩ් හැදුනට මේ පද්ධති ඇතුළෙම ති වුුණේ සිිල්ව. මේ සිල්ව බැර වැඩිවෙන්න. මේ පීන පීනා හරි දඟල දඟල හිටපු කලෝරයිට් තමයි මෙතන්ට ඇලිලා බර වැඩිවෙන්නේ. බර වැඩිවෙන්න හේතුව මෙන්න මේ කලෝරයිඩ්ක එතන ඇලීම අවක්ෂේපගතවීම වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා, ෙක්ටනමවුල ස මානයි කෝරයිට් මවුල කලෝරයිට් මවුල තුළින් සිල්ල කලෝරයි් හදිලා තිෙනවා හැබැ බර වැඩිවීම කියන එකේදී හරි සිල්ව බර අඩුවෙලා Aජල් බර වැඩි වෙලානි නමුත් අවසන් වශයෙන් ගත්තුත්මකක්ද වෙන්නේ කලෝරයිට් බර වැඩිවීමක් විතරයි එතන සිදු වෙන්නේ. එනම් ඒක හරි. ඉනට තියෙනවා ඉහද හතරයේ ධාරාව ලබාගත් පසු කලෝරයි් අයන සාන්ද්‍රනය කුමක් විය හකිද මේ බලන් අපි ඉස්සල සමීකරණය ලිුවව කලෝරයි් වමට වැෑවෙන දකුර නිදහස් වෙනවා කියලා. වමට වැෑවෙච්ච ප්‍රමාණයක් සමානයි දකුණ නිදහස් ච්ච ප්‍රමාණයට. එනම් මෙතන හ කලෝරයි් සාද්‍රනය මකද වෙන්න කියලා. ලියන්නCL ම සාන්ද්‍රණය වෙනස් නොවේ. C ම සාන්ද්‍රණය වෙනස් නොවේ. හරි ඒක්කම ලියන්න හෝCL මකව කොටුුවරහණ සමානයි එක ඇසම් බිින්ුවයිම්. ඇම් බිඳුවය ඒ උත්තර දෙකින් ඕනෑ මුත්තරයක් නිවැරදිවීම සිද්ධ වෙනවා. හරිපත දැන් අපි සාකච්ච කරන්නේ ඒලොල් දෙදස් දහය විභාග ප්‍රශ්නය මේ තින සෙන්ට්‍රියට් විසි පහදි මෙනිම සැකස්මක් දීලා තියෙන මේක ඒ ෝෂය කියලා හඳුන්නනවා මේක බීකෝෂයේ කියලා හඳු වෙනවා. මෙතන මැග්නීසිම් විභවය මෙහෙම දීලා තියෙනවා කොප විභවය මෙහෙම තියෙනවා මෙයාට ස්වාධීනව ගත්තොත් මේක සක්ක්‍රතාව වැඩි වැඩි මේක සක්‍රතාවාඩු හරි එ මේක ඇනෝඩ මේ ඔක්සික් කරණය වන ඉලෙක්ට්‍රෝඩය මේක කැතෝඩය ඔක්සි හරණය වන ඉලෙක්ට්‍රෝඩය. අහන්නේ මුලින්ම එක සිට තුන දක්වාගොටස් ඒ විදුත්‍රසනි කෝෂය සම්බන්ධව වැදගත්වෙනවා කියලා. ඒ විදුත්‍රසනි කෝෂයේ සම්බන්ධව වැදගත්වෙනවා කියලයි අහන්නේ. ආනෝ කෝෂයේ විදුද්ගාමක බලය කොච්චරද. එතුර Eනෝ් සෙල් කියන එක සමානයිෝ රිි. කැතෝ්ගැන ඔක්සි හරණය වෙන එක එ Eනෝට් මෙතන කොප 2+ කොප මේ රූපත් ඇඳලා මෙතන උඩින් රූල් තුනක්කිතටර අතරන්න මට ඊට මේ අඳින්න තිය නොමකේ. ඒ අතැරලා මේක අඳන්නඇනෝ් කැන ඔක්සික් කරණය වෙන Sy 2 Sy කියලා එන්නේ. මෙතන විභවය දනදසම තුනයි හතරයි වල් මේක රින දසම හතයි හයයි ව. එතට මේක දෙයිදසම හතයි එකයි වල් කියලා ඒ උත්තරේනවා. ඊනට තියෙනවා කෝෂය එකයියේ මගනසිම් Cloෝරයි් මේකේ එකයි මනසිම් ක Cloෝර් වෙනුවට එකයියේ මැගනසිම් සල්ෆේට් භාවිතා කළේ නම්, විද්‍යුත් ගාමක බලය වෙනස්වේදෙක් ඔබේ පිළිතුර කෙටියෙන් සඳහන් කරන්න. අපි ගත්තොත් මෙතන මැගනේසියම් කලෝරයිට්ති වුණත් මැගනේසියම් නයිට්‍රේට්ති වුණත් මැගනේසියම් සල්ෆේට්ති වනත් මෙ ඔක්කොම සහමුලින්ම දියවෙන ජාති. සම්පූර්ණයම දිය වෙන හැබැයි මෙතන මැගනේසියම් කාබනේට් නං අවක්ෂේපයක් මැනයම් හරොක්සයිට නං අවක්ෂේපයක් එහෙමනා නම් බෑ. මේ ඕනම එකක් තිවුණට වෙනස්වෙෙන්නේ නෑ ලියන්න හරි ලියන්න විභවය වෙනසක් සිදු නොවේ විභවය වෙනසක් සිදු නොවේ විභවය වෙනසක් සිදු නොවේ. ඉනරුලෙන් ියන්න MG2 කැටායන පමණක් MG2 කැටායන පමණක් ඉනෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියාවට එෙක්ට්‍රොඩ් ප්‍රතක්‍රියාවට සාභහගී වෙයි. ඇනායන වෙනස්සුවද ඇනායන වෙනස්ුවද කැටායන සාන්ද්‍රණය වෙනස් නොවේ. කැටායන සාන්ද්‍රණය වෙනස් නොවේ. හරි ඉපස් යන ලවන සේතුවයේ ක්‍රියාකාරිත්තුවය මොකක්ද කියලා. හරි ගල දැන කෝෂය තුළ විදු උදාසීනතාවේ රැකගන් ඒකම අයන සංචරණය වේගවත් කරන්න, ්‍රව සන්දිී විභහය අවම කරන්නේ වගේ ලවනසේතුර දාන්න පුළුවන් මේවත් එක ගැටලුවෙන් ඇති කේසිල් කනෝත්‍රී ඒ වගේ අවස්ථා ඊනකට තියෙනවා මෙම මෙන මේ හතරවෙනි කොට සයි පස්සනිකොට සයි ඒකෝෂය ඇති ඉලෙක්ට්‍රෝඩ කොපකම්බියකින් සම්බන්ධ කළ විට මෙ මේ අවස්ථාව මෙම සම්බන්ධ කරනවා කොප කම්බියකින් වන හරි පැහැදිලියි පශ්නය තියෙනවා එතට කුමන කැත් ුමන ඉලෙක්ට්‍රෝඩේ කැතෝඩේ ලෙස ක්‍රියා කරයිද. ැතෝඩේ ඔක්සි හරණයනි සක්‍රතාව අඩුවයිනි කැතෝඩේ තුොල් යන කොප කොප. ඉරදින කැතෝඩික ප්‍රතික්‍රියාවලි යන්න. මොකදද කො 2 එක ඉලෙක්ට්‍රන දෙකක් කරගෙන කොප ගණය වෙනවා. ඇනෝඩික ප්‍රතික්‍රියාවලි යන්න. මොනද මැගනීසිම් ගණය, සි 2 වෙනවා දෙකයි ඉලෙක්ට්‍රෝන නිදහස් කල්ලා. කෝෂ ප්‍රතික්‍රියාවලි යන්න. මැගනීසියම් ගණය දන කො 2 එක මැගනසි 2 ව දන කොපර් ගනය වෙනවා. හරිද ඊළකට කියන්නේ මේ හතර සිට හත දෙ කොටස ඒ, කොප කූර හා මැගනේසියම් කූර පිරිවලෙන් බී සහයි හරි සම්බන්ධ කරනවලු මේ බලන්න එතන්දි කරන්නේ මෙන මෙහෙම දෙයක් මේ තියන සම්බන්ධතාවේ ව මෙහෙම හදනවා කියලා කියන්නේ මේ දෙක මෙහෙම එකට සම්බන්ධ කරනවා ඉරන්න මේ දෙක මේයා කාට සම්බන්ධ කරනවා. ඒම කරහම ඒ ඉලෙක්ට්‍රෝඩිය හරි මෙතන අපේ අකුරු දාලා තියෙන්නේ ඊ සහයි් කියලා මෙහෙම. දැන් මේක හරි මෙතන අපිට පේනෝ කොප එක ඔක්සි හරණයන එන ඊ එකේ වෙන්නේ ඔක්සිකරණය ඊලෙක්ට්‍රෝඩේ වෙන්නේ ජලය තමයි එතන තියනෙ සල්ෆුරිකම්ලේ ඔක්සිකරණය වෙන්නේ ඔක්සිජන් ගෑස් පිට වෙනවා එච් හතරයි හරි ඉට පස්සේ මෙතනින් දෙකයි ඉල්ලෙක්ට්‍රෝන් හතර ඉලෙක්ටෝන් ඉවත්වීම වෙනවා ඊනට තියෙන එලෙක්්‍රෝඩේ කියන්නේ මේක හරි මෙතනරිෆලෙක්ෝඩන මේක ත මැගනේසිය මොක්සි කරණය වෙනකොඩ ඔක්සි හරණය වෙනවා අම්ලේ්ල එක ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන H2 ගෑස් වෙනවා හරි ඉරි පස්ස තියෙනවා E ඉලෙක්ට්‍රෝඩ දෙකේ ෂ්ටිය වර්ගපලයේ වැඩිකන්නවීට විභවය මේ. වෙනස්වෙෙන්නේ නෑ වෙනස්සන්නේ නෑ. සල්ෆිරික් සාන්ද්‍රනය වැඩිකරොත්. ඒත් වෙනස්වෙෙන්නේ නෑ. මොකද විභවය රදාා පවතින්නේ ගලන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මතන. ඒනිසා ඒක මතා ඒ රදාා පවතින්නේ ඒක්කම එච්ලස් කියන එක ඔගලන්න පේවා මෙතන නිදහස්සන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අනුවත් විපර්යාස වන ඉලෙක්ට්‍රොන ප්‍රමාණය අනුවත් එච් හැදෙනවා. ප්‍රමාණයට ගැලපන්නම තමයි ඊලං ක්‍රියාවලිය වෙන්න එතකොට අපි මේ අද වෙනකොට සාකච්ඡා කරේ උසස් පෙල විභාගේ සඳහා ඉලක්ක ගත වෙන්න රචනා හත්වනි ප්‍රශ්නය අපි මීට පෙර මගේ පාඩම් පහක් ඕගලන්න ඉදිරිපත් කරලා තියෙනවා සාමාන්‍ය දසානයයේ පලවිනි ප්‍රශ්නී ඉලක්ක ගත කර ගැ කෙටික්‍රම සමග හරි ඉළට කාමිගසාසන්නේ විියහගතරචනාා දෙවෙනි ප්‍රශ්නය පදනම් කරගෙන. ඉ පස්සේ විද්‍යුත් රසායනය මීට පෙර කෙටික්‍රමත් සමඟ. ඊට පසුව විද්‍යුත් විච්චේදන කොටස අද ප්‍රශ්නය තුළදී ඕගලට හත්වනි විියහගතරචානා ප්‍රශ්ටමත්‍රයට සරි හත්වනි රචානා ප්‍රශ්ටමත්‍රයට මුහුණ දෙන්න ඕනාාආකාරය. තින් මෙහෙමයි පුතේ මේ තියෙන කාලය ඔබ අතාරින් නැතුව. බොම දැඩි ආත්ම විශ්වාසයක් තියාගෙන, වැඩකලෝතින් ඔබ අද ඉන්නවට වඩා හොඳ ලකුණු තලේකට ඕගලන්ට යන්න පුළුවන් කිසිව විදිහකට විභාග කල්ගියා කියලා අතරින් එපා. ඔබ පසුපස්සයෙන් තව විශාල පිරිසක් දිවේෙනවා. ඔබ මන්දනය වුුණොත් ඔබ මේ විශයේශක්තියෙන් බලවුණොත්. ඔබ පෙරලාගෙන ඉස්සර හට යන්න ඕන තරම් පිරිස ඉන්නවා. ඒ නිසා අනිවාරෙන් මතකතියාගන්න. දහිරය මත්වෙන්න. හත ශක්තිමත් කරගන්න. ඔබට මේ වෙලාවෙ ලැබුණ විභාග කල්්‍යෑම අපලයක්උනත් ආශිර්වාදයක් යැයි සිතනා වැඩ කරන්න. එහෙම කළොත් ඔබේ ලකුණු දහයක් හරි වැඩි කර ගත්තොත් ඔබ හිතනවට වඩා ඉහල ෆැකල්ටිහකට හරි ඉහල යුනිවසිතියහකට ඔබට යන්න පුළුවන්. එනිසා කිසිම විදිහකට ඒන ගෞරුද්ධකට විභහක් කල්දා න්නැතුව මේ ලැබිල තියෙන අවස්ථාව උපයෝගී කරගෙන වැඩතුනේම කාර්යක්ෂමතාවය තවත් වැඩි කරගෙන ඔබ හැකි තරම් උද්‍යෝගගේ නුනංගුවෙන් වැඩ කල්ලා ඔබගේ ලකුණු තත්ත්වය සාර්ථක කරගැෙන මනුස්සයකුට අධ්‍යාපනය ලබන්න දීරතියෙන එ ජීවිතය කාලයේ හරි උපරිම පල ලබාගත්ත ජීවිතයක් බවට පත්කරගෙන අනාගතයේ දීප්තිමත් කරගන්න. එතර ඕගලන්ට මේ දෙරෙන එඩිකේෂන් නාලි කාවෙන් ලැබිච්ච රුකුලත්. හරි යම් තරමක් හෝ ඔබේ ජීවිතේ ලකුණු ටික ඉස්සරහට ගන්න ආදර වුණනා මම හිතනවා. ඒ වටිනාගුවන් කාලය ඔබට ලබාදීලා. ඒකින් ඔබට් ගත්ත ඒගැම් මත් ඔය ජීවිතයට අලුත් දෙයක් විදිහයට එකතුනා කියල හිතනවා. එමනම් පුතේ ජය ප්‍රාර්ථනා කරනවා. කිසිම විදිහකට කිසිම හේතුවක් මත සුළු සුළු තාවකාලික වැටීම්වල හි වැටුණො. සමස්තයක් පශෙන් ගත්ත හම කවත් දාක්වත් හිතං වැටෙන් එපා. හිතෙන් වැටල පස්සේ දුක්විනින්න එපා. හිත ශක්තිමත් කරගෙන බ කන්න කාර්ය බයන තුව எඩිතරවා කරන්න ජවා